ලෙජන්ස් තරගාවලිය ඇතරම පසුගිය කාලයේදී හැම තැනම ක්‍රීඩා කරන්නට පටන් ගත්තා. ඒකේ පළවෙනිම තරගාවලිය තමයි මතකයේ හැටියට රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලිය. සාමාන්‍ය මේක මේ වසංගතය ආස්සේදී වගේ තමයි ආරම්භ වුනේ. ඊට පස්සේ ඒක මගදී නතර කරලා ඊට පස්සේ තමයි ආය ආරම්භ කරේ. කොහොමද ඊට පස්සේ ලෙජන්ස් තරගාවලි ගොඩාක් ආරම්භ වුණා. මේවයි ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ අර කිසිම මේ ලෙජන්ස්ලා කිව්වට ඇත්තටම ලෙජන්ස්ලා නෙමෙයි අවසානයේදී ක්‍රීඩා කරන්නේ විශ්‍රාමගත ක්‍රීඩකයෝ බවට පත් වුණා. නමුත් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ලෙජන්ස් තරගාවලිය අපි දැක්කා ඇත්තටම ලෙජන්ඩ්ලා කණ්ඩායම් වල ඉන්නවා. ඉන්දියාවෙත් ලෙජන්ඩ්ලා හිටියා, ශ්‍රී ලංකාවෙත් ලෙජන්ඩ්ලා හිටියා, සනත් ජයසූරිය, ටීඑම් දිල්ෂාන්, මුතෑ මුරලිජන්, චමින්ද වාස් මේ වගේ ඇත්තටම නම ගිය ක්‍රීඩකයෝ ඉස්සර හිටපු ඇත්තම ලෙජන්ඩ්ස්ලා ටිකක් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. නමුත් ඒක පස්සේ නිකන් විලාසිතාවක් වගේ බවට පත් වුණා. හැම තැනම ලෙජන්ඩ්ස් තරගාවලි ආරම්භ වෙනවා. ඊට පස්සේ ඒක සම්බන්ධයෙන් තියෙන උනන්දුව ඇත්තටම නැති වෙලා ගියා ලෝකෙම ප්‍රේක්ෂකයන් අතර. මොකද අද විශ්‍රාම ගන්න ක්‍රීඩකයා හෙට ගිහිල්ලා ලෙජන්ඩ් තරගාවලි ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ඉතින් ඒක නිකන් ව්‍යාපාරයක් වගේ වෙන්නට පටන් ගත්තට පස්සේ ලෝකයේ හැමෝම මහා ලොකු උනන්දුවක් ඕකට දැක්කේ නැහැ. නමුත් දැන් ඉන්දියාව ආයෙත් හොඳ ප්‍රමිතියෙන් යුතු ලෙජන්ඩ් තරගාවලියක් ආරම්භ කිරීමට ඔවුන් කල්පනා කරලා තියෙනවා වගේ තමයි පේන්න තියෙන්නේ මේ වෙලා තියෙන සිද්ධියත් එක්ක. ඉතින් ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් කියලා අලුත් තරගාවලියක් ආරම්භ වීමට නියමිතයි ඉන්දියාවේදී. අපිට පේන විදිහට රෝඩ් සේෆ්ටි තරගාවලිය අවසන් වෙලා වගේ තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් කිසිම සඳහනක් නැහැ. ඕකේ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් අවසානයේදී මතුවෙච්ච නිසා වෙන්නට ඇති. ඉතින් මෙවර තරගාවලියේ ඉතාම ප්‍රබල ලෙජන්ඩ්ස්ලා ටිකක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ වගේම කණ්ඩායම් 6ක් ක්‍රීඩා කිරීමට නියමිතයි ශ්‍රී ලංකාවත් ඇතුළුව. ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කර් නායකයා විදිහට, කොදෙව් කණ්ඩායමේ බ්‍රයන් ලාරා නායකයා විදිහට, ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නායකයා විදිහට, ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් නායකයා විදිහට, එංගලන්තයේ ඔයින් මෝගන් නායකයා විදිහට, දකුණු අප්‍රිකාවේ ජැක් කාලිස් නායකයා විදිහට කණ්ඩායම් 6 සහ රටවල් 6 නම් කරලා තියෙනවා මෙම අලුත් IML තරගාවලිය ක්‍රීඩා කිරීමට. ඉතින් මෙම තරගාවලියේ තරංග 18කට වැඩිය ක්‍රීඩා කිරීමට නියමිතයි කියලා තමයි සඳහන් වන්නේ. නොවැම්බර් 17 වෙනිදා තමයි ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙන්නේ. දෙසැම්බර් 8 වෙනිදා දක්වා මේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි. අවසාන තරගය දෙසැම්බර් 8 ආරම්භ වීමට නියමිතයි. ආරම්භක තරගයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවැම්බර් 17 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් ඒක කණ්ඩායමකට තරඟ 5ක් පැවැත්වෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඉන්දියාව ශ්‍රී ලංකාව 17 වෙනිදා, ඒ වගේම එංගලන්තය ශ්‍රී ලංකාව 19 වෙනිදා, ඒ වගේම ශ්‍රී ලංකාව කොදෙව් 25 වෙනිදා, ශ්‍රී ලංකාව එංගලන්තය 30 වෙනිදා, ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව 2 වෙනිදා, ඒ වගේම අවසන් පූර්ව තරගය 5 වෙනිදා, ඊළඟ තරගය 6 වෙනිදා, අවසාන මහ තරගය 8 වෙනිදා විදිහට තරඟ පැවැත්වීමට නියමිතයි කියලා තමයි කාලසටහනේ සඳහන් වෙන්නේ. ඉතින් එක කණ්ඩායමක් එක අවස්ථාවකදී හමු වීමට නියමිතයි කියන එක තමයි අපිට පේන්නේ. ඉතින් කණ්ඩායම් 6යි තරඟ 5යි. ඉතින් කණ්ඩායම් 4ක් අවසන් පූර්ව තරඟ සඳහා ක්‍රීඩා කරයි කියලා තමයි අපිට පේන්නේ තියෙන්නේ ප්‍රසාද ලකුණු 90. ඉතින් කොහොම වුණත් මේකේ අති විශේෂ සිදුවීම තමයි කුමාර සංගක්කාර නැවතත් මේ ක්‍රීඩා පිටියට පැමිණීම. මොකද ලෙජන්ස් තරගාවලි ඔය වගේ තරගාවලි කුමාර සංගක්කාර, මායල ජයවර්ධන, ලසිත් මාලිංග මේ වගේ අය දිගින් දිගටම ක්‍රීඩා කරේ නැහැ ලෙජන්ස් තරගාවලි ආරම්භ වුණා. ඉතින් දැන් ලෙජන්ස් තරගාවලි ආරම්භ වෙලා අවුරුදු 5ක් විතර වෙනවා සාමාන්‍යයෙන් මෑත කාලයේදී. හැබැයි කවදාවත් ඔවුන් ක්‍රීඩා කරේ නැහැ. ඉතින් පළවෙනි වතාවට තමයි කුමාර සංගක්කාර ක්‍රීඩා කරන්න යන්නේ. ඉතින් මායල ජයවර්ධන ක්‍රීඩා කරනවාද කියලා හරියට අපි දන්නේ නැහැ. තාම කණ්ඩායම නම් කළත් නැහැ. ඒ සම්බන්ධයෙන් සඳහනක් නැහැ. නායකයා තමයි කුමාර සංගක්කාර බවට පත්වන්නේ. මෙම ආරම්භක අවස්ථාවට රොමේෂ් කළුවිතාරණ සහභාගී වෙලා තිබ්බ ශ්‍රී ලංකාවෙන්. ඉතින් ක්‍රීඩා කරන කණ්ඩායම සම්බන්ධයෙන් හරි නිශ්චිත සඳහනක් නැහැ. ඒක ඉදිරියේදී අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් තව මාසයකට වැඩි කාලයක් තියෙන නිසා. නමුත් කුමාර සංගක්කාර නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීම අතිවිශේෂ සිදුවීමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔහු 2018 පකිස්තාන සුපර් ලීගයේ ක්‍රීඩා කරලා තිනු. ඊට පස්සේ අපි ඇත්තටම ක්‍රීඩා පිටිය දැක්කේ නැහැ. ඔහු ක්‍රීඩා කරනවා මාලිබෝන් ක්‍රිකට් සමාජය පකිස්තානයේ ගිහිලා තිනු 2020 වගේ තරඟ කීපයක් ක්‍රීඩා කරන්න, තරඟ තුනක් වගේ. එතනින් පස්සේ ඇත්තටම මුල් පෙළේ තරඟ ඔහු ක්‍රීඩා කරලා නැහැ. අපි දන්නවා මේ මෑත කාලයේදී එංගලන්තයේ ඔහු ජීවත් වන ප්‍රාන්තයේ ක්‍රිකට් සමාජයක ක්‍රීඩා කරමින් සිටිනවා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ හැරෙන්නට ප්‍රමුඛ පෙළේ කිසිදු තරඟයක් ඔහු ක්‍රීඩා කරලා නැහැ. දැන් වයස 47ක් වෙනවා කුමාර සංගක්කාරට. ඉතින් හරියට බැලුවොත් අවුරුදු 6-7කට විතර පස්සේ තමයි අපි කුමාර සංගක්කාර ක්‍රීඩා කරනවා සජීවීව දැක ගන්නට යන්නේ. ඒක අති විශිෂ්ට අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉන්දියා මාධ්‍යත් ඉතාම ඉහළින් සඳහන් කරලා තිබ්බා. විශේෂයෙන්ම ටෙන්ඩුල්කර් සහ
කුමාර් සංගක්කාර එකට හමු වීමට නියමිතයි පළවෙනි තරගයේම ඒ නිසා ඒක ඊටාම ඉහළින් වාර්තා කරලා තිබ්බ ප්‍රේක්ෂකයන්ගේ අවධානය සහ ආකර්ෂණය ලබා ගැනීමට මේ තරගාවලිය සඳහා ඉතින් කුමාර් සංගක්කාර නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීම කියන එක ඇත්තටම දැන් ඉන්දිය මාධ්‍යවල පවා ලොකු ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකිනුත් සෑහෙන්න ඕමනාවෙන් කැමැත්තෙන් බලා සිටිනවා මොවුන් ක්‍රීඩා පිටියට පැමිණනකම්. මොකද ලෙජන්ඩ්ස් තරගාවලිය ආරම්භ වුණාට පස්සේ අපේ ප්‍රේක්ෂකයන්ගේ හැම වෙලාවෙම තිබ්බ ප්‍රශ්නේ තමයි කුමාර් සංගක්කාර මාලේ ජයවර්ධන ලසිත් මාලිංග මේ වගේ ක්‍රීඩකයෝ ඇයි එන්නේ නැත්තේ කියලා. මොකද ඇත්තටම ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච ලෙජන්ඩ්ස්ලා තමයි මේ. ඉතින් ලෙජන්ඩ්ස් තරගාවලි කියලා අවසානයේදී ක්‍රීඩා කරන්න ගියේ ලෙජන්ඩ් ළමද කියලා අපට ප්‍රශ්නයක් තිබ්බා. විශ්‍රාම ගත්ත ඔක්කොම ලෙජන්ඩ් ළබවට පත් වෙන්නේ නැහැ. ඉතින් ලෙජන්ඩ්ලා ක්‍රීඩා පිටියේ නැතුව විශ්‍රාම ගත්ත ක්‍රීඩකයෝ ලෙජන්ඩ්ලා කියන කැටගරියේ යටදී නැත්තම් කාණ්ඩයේ යටදී ක්‍රීඩා කරන එක ඒ තරම් සුදුසුුනේ නැහැ. ඒ නිසා තමයි ලෙජන්ඩ්ස් තරගාවලි ඒ තරම්ම පසුගිය කාලයේදී දැන් අවසාන කාලයේදී ජනප්‍රිය නොවන්නට හේතු වුණේ. ඉතින් ඒක හඳුනා ගන්නට ඇති සමහරක් විට ඉන්දියාව විසින්. ඒ නිසා ඇත්තටම ලෙජන්ඩ්ස්ලා කිහිප දෙනෙක් නායකයෝ බවට පත් කරලා කණ්ඩායම් හයේ ඔවුන් අලුත්ම ලෙජන්ඩ් තරගාවලියක් පවත්වන්න යනවා වගේ නැත්නම් උනන්දුව නැවතත් වැඩි කරන ලෙජන්ඩ් තරගාවලියක් පවත්වන්න හදනවා වගේ කියලා තමයි අපට මේ ප්‍රවෘත්තියත් එක්ක පේන්න තියෙන්නේ. අපි බලමු ශ්‍රී ලංකාවේ අපිටත් අලුත් අත්දැකීමක් මේ තරගාවලියෙන් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා තමයි පේන්නේ. ඉතින් මේකේ රූපවාහිනී විකාශයන් සහ ඒ වැඩිදුර තොරතුරු මේ වන විට නැහැ. ඒක ඉදිරියේදී වාර්තා වෙයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.